ඉන්නට ඔයාලා අහලා තියෙන්නේ මේ ලෝකයේ වැඩිම මුස්ලිම් ඝනත්වයක් ඉන්නේ. ඒ කියන්නේ අඩුම ඉඩක් තුළ වැඩිම මුස්ලිම් ජනගහනයක් තියෙන මේ ලෝකේ තැනක් තියෙනවා නම් මේ එතෙන්ටයි ඇතුල් වෙන්නේ. කාත්තන් කුඩිය මලකර මේ පෙන්වන්න. මේ කාත්තන් කුඩිය නගරේ ඔන්න අපි ඇතුල් වෙනවා. හොඳට බලන්න අරාබි සංස්කෘතිය රජ කරන හැටි. ඔයාලා මේ උඩ බලන්න, මේ දෙපැත්ත බලන්න, හොඳට බලා ගන්න. මේ තමා මේ ලෝකේ අඩුම ඉඩක් තුළ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වෙන ප්‍රදේශය. මේ පේනවා අරාබි සංස්කෘතිය තමයි මෙහි රජ කරන්නේ. වෙනම සංස්කෘතියක් මේක. මම හිතනවා දැන් මේ වීඩියෝ එක දැක්කම ඉතින් අපේ රටේ මේ දැන් මේක Facebook එකට හරි අන්තර්ජාලයට හරි උදාරියම අපේ රටේ ඉන්න ආරක්ෂක ප්‍රධානියෝ ඊට පස්සේ යම් යම් අය කතා කරලා අපෙන් අහනවා ඇයි මේ ජාතිවාදය උස්සන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න මේ ජාතිවාදයද අවුලවන්නේ කියලා. මේ මොකද්ද මේ රටට මේ මිනිස්සු කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් කෙනෙක් කියන්න පුළුවන් බහුතරය මේ බෞතරයක් මුස්ලිම් හින්දා තමයි මේක වෙන්නේ කියලා. දැන් අපි හිතමුකෝ දැන් මහනුවර බහුතරය මහනුවර නගරේ බහුතරය මුස්ලිම් වෙන්නේ ඉතාම ආසන්නයි. එතකොට මේ අය මහනුවරටත් මේ වැඩේම කරන්නේ. දැන් කොළඹ බහුතරය වෙන්නත් ඉතාම ආසන්නයි. එතකොට කොළඹ දැනටමත් බහුතරය මං කියන්නේ කොළඹ අති බහුතරය වෙන්නේ ඉතාම ආසන්නයි. එතකොට කොළඹටත් මේ වැඩේ කරන්නේ. මාතරටත් මේ වැඩේම කරන්නේ. ගාල්ලටත් මේ වැඩේම කරන්නේ. මෙහෙම කරාම එතකොට අපිට මේ සිංහල කියලා රටක් ඉතුරු වෙයිද? දැන් බහුතරය වෙන තැනට මේ අය අරන් යන්නේ මේ වැඩේ නම්. මේක නම් මේ අය කරන්නේ මේ බලන්න රටින්දි මේ අරාබි සංස්කෘතිය දිහා බලන්න මේ හන්දියක් හන්දියක් ගන්න මේ අල්ලි සංස්කෘතිය හදාගෙන මේ අරාබි සංස්කෘතිය කියනවා මොනවද මේ කරන්න හදන්නේ කියලා. මේ බලන්න බුරුකාව දාගත්ත මේ ඔයාලා දකින්න ඇති. හොඳට බලන්න මේ සමහර මේ බයික් කාරයෝ ඉන්නවා මේ හෙල්මට් එකක් එහෙම දාන්නේ නැති. ඉතින් මේ අපේ මේ ලෝකවාසී සිංහලයන්ගෙන් ඉල්ලා හිටින කරන්න මේ රටේ වෙන දේවල් මේ වැද්ද පොඩ්ඩක් වෙන. ඔයාලට පේන ඇති මේ බලන්න. ඉතින් මේ පුංචි නගරයක් තුල කරන දේ පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හන්දියා මේ පුදුම ජනගහනයක්. ඔයාලා බලන්න අපේ මේ කොළඹ නගරවත් මෙච්චර අක්‍රමවත්. මේ පොඩ්ඩක් පේනන්. මේ වන්න අලුතෙන් හදන මුස්ලිම් පල්ලිය මේක. මේ අලුතෙන් හදන මුස්ලිම් පල්ලිය වම් අත පැත්ත බලාගන්න මේ මගේ කාර් ගන්නවා. තාම මීටර් 22යි අපි ආවේ. ඕම් බලන්න ඉතුරු පල්ලිය. තාම මීටර් 22යි. හරිද? හරි. ඔන්න මං තා වැඩක් පෙන්නනවා. ඔන්න දැන් ආයෙ පටන් ගත්තා. ඔන්න මීටර් අපිනවා. පොඩ්ඩක් ඉන්න මේ තව පල්ලියක් තියෙනවා. මීටර් 30යි. විශ්වාස කරනවද? මීටර් 30යි. ඔන්න තව පල්ලියක්. දැන් වම් අත පැත්ත බලන්න. ඔන්න ආයෙත් පටන් ගන්නවා. ඔන්න ආයෙත් පටන් ගන්නවා. වම් අත පැත්ත බලන්න. ඔන්න ආයෙත් පල්ලියක් තියෙනවා. හරියටම මීටර් 55යි. චුට්ටක් හිතලා බලන්න මොනවද මේ රටට වෙන්නේ කියලා. මේක සවුදි අරාබියද? මේක මේ ඉරානයේවත් ඉරාකයේවත්ද? මේ බලන්න චුට්ටක් උඩ බලන්න. අරාබි සංස්කෘතියේ ඉඳන් මේ ආරක් වෙනදි මේ තියෙන එකනේ. ඉතින් බලන්න මේ මට තව කියන්න බැරුණා දෙපැත්තේ මුස්ලිම් පල්ලි තිබ්බ පෙන්වන්න බැරුණා. මේ සංස්කෘතිය වෙනස් කරන්න නම් දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ සමහරට අපි ඇරස් කරා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ සිංහල ඔයාලා අවදින වුණොත් විතරයි. එහෙනම් කරුණාවෙන් ඉල්ලා හිටනොත් මේ ව්‍යාප්තවාදයට වැටබඳින්නම වෙනවා. මොකද නැත්නම් අපිට රටක් ජාතියක් ඉදිරි වෙන්නේ නැතිව. ඉතින් තවත් දවසක මම මේ ඉස්සරහට යන්නේ මේ මුස්ලිම් ගම්මාන ටික හදන්න. මුස්ලිම් ගම්මාන ටික හදලා තියෙන විදිය පෙන්වන්න තමයි මේ ඔයාලට යන්නේ. ඉතින් මේ තවත් මම වීඩියෝ දෙන්නම්. Randy Navitek.